විවිධ උත්සාහයන් දරනවා කොමිෂන් සභාවේ අය ඉල්ලා අස්කරගෙන මැතිවරණේ කල් දාන්න. ඒ නිසා මේ බලත් පාලන මැතිවරණය ආණ්ඩුව කල් දාන්න උත්සාහ දරද්දී විපක්ෂය දිනාගත්ත මැතිවරණයක්. මේ 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 ගොඩනැගිල්ල ඇතුළේම තමයි මුලින්ම මම ප්‍රකාශයට පත් කළේ පළාත් පාලන මැතිවරණය කල් දානවට විරුද්ධව පාර්ලිමේන්තුවේ පක්ෂ සහ පක්ෂ 23ක් සහ එළියේ ඉන්න පක්ෂ එකතු කරගෙන අපි ඒකට එක වේදිකාවකට ගේන්න තීන්දුව කරෙත් එදා ජනතා සභාවම තමයි. ඒක බොහොම සාර්ථකව කෙරුණා. අපි ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඇතුලේ අධිකරණයේ සහ මහපාරේ මේ මැතිවරණය දිනා ගැනීම සඳහා මේ මැතිවරණය ජනතාවට ලබා දීම සඳහා කටයුතු කළා. ඒ නිසා මුලින්ම කියන්නට ඕනේ මේ මැතිවරණයේදී ජනතාව ස්ථිර වශයෙන්ම ගන්න එක තීන්දුවක් පිළිබඳව මට අනාවැකිය පළ කරන්න පුළුවන්. ඒ තමයි පොහොට්ටුව අලියා පරාදයි. ඒක ගැන මේ තර්කයක් ජනතාව තුළ නැහැ. එහෙනම් කවුද දිනන්නේ? ජාතික ජන බලවේගය තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙනවා, සමග ජන බලවේගය තියෙනවා, නිදහස් ජනතා පෙරමුණ වගේ පක්ෂ තියෙනවා. ඒ දිස්ත්‍රික්කවල විවිධ ප්‍රතිඵල එන්න පුළුවන්. හැබැයි අපිට තියෙන අත්දැකීම තමයි මේ ඡන්ද ක්‍රමය ඇතුලේ බොහෝ විට සභාව හදන්න ගියාම, ඒ කියන්නේ නගරාධිපති හෝ උපනගරාධිපති එහෙම සභාපති උපසභාපති තෝරන්න ගියාම අපි දැක්කේ 2018 විසර රැල්ලක් තිබිලත් පොහොට්ටුවට බොහෝ සභා හදන්න ගියාම තනියෙන් සභා හදන්න බැරි වුණා. ඒ නිසා පළවෙනියා දෙවෙනියා වෙන කණ්ඩායම් සමහර ඒවට තුන්වෙනියා හතරවෙනියා වෙන කණ්ඩායම් වල සහයෝගයේ සභාව හැදීමේදී අවශ්‍ය වෙන්න පුළුවන්. නිදහස් ජනතා සභාව ස්ථිර වශයෙන්ම පොහොට්ටුවට හෝ අලියට හෝ දැන් අලුත්ම තීරයක් තියලා පටන් අරගෙන පොහොට්ටුව අලියා දීගේ කට්ටි දන්නේ දැන් සමහර දැන්වල පොහොට්ටුව සහ ආණ්ඩුවේ මැතිවරණ ස්වාධීන කණ්ඩායම් දාලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් බදුල්ලේ ආණ්ඩුව කෑලි තුනක්නේ. ඒ කියන්නේ ෂර්ට් එක තියෙන්නේ පොහොට්ටුවේ, කලිසම තියෙන්නේ නිමල් ශ්‍රීපාල සහ චාමර සම්පත් ගාව, මේ ජංගිය තියෙන්නේ රණලි ක්‍රමසිංහ ගාව. තැන් තුනක තියෙන්නේ. ඉතින් දැන් බදුල්ලේ මේ තුන්දෙනා ඉල්ලන්නේ වෙන වෙනම. එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උන්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උන්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.